තාක්ෂණගෙන හොයන ඔයාව අයිබුවන් කියලා පිළිගන්නවා. ටෙක් විත් දිල්ෂාන් වෙතින් ගෙනෙන තවත් වීඩියෝ එකකට. ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි අපි ටික දවසක් පාවිච්චි කරායින් පස්සේ අපිට මේක ඇති කියලා හරි අපි වෙන එකකට අප්ඩේට් වෙන හරි මේ ඩිවයිස් විකුණනවා. එහෙම නැත්නම් අඳුර කාට හරි නිකන් දෙනවා. මෙන්න මේ විදිහට ඩිවයිස් එකක් අපි කාට හරි දෙද්දී අපේ පෞද්ගලික දත්ත තියෙන අපිව ඩිලීට් කරලා තමයි දෙන්නේ. ඒ සාමාන්‍ය විදිහට අපේ පෞද්ගලික දත්ත ඩිලීට් කරත් ගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් කළා. ඒ වීඩියෝ බැලුව නැත්තම් මේ උඩ දෙන කාඩ් එකෙන් එක බලන්න පුළුවන්. එහෙනම් අද අපි බලමු ෆොටෝ එකක් වීඩියෝ එකක් එහෙම නැත්නම් ඔයාලගේ ඕනම ඩේට් එකක් ස්ථිර වශයෙන්ම ඩිලීට් කරගන්න කොහොමද කියලා. මම මේක ෆෝන් එකෙන් වගේම ඔයාලගේ PC එකනොත් කරගන්න කොහොමද කියලා කියල දෙනවා. අපි යම් කිසි දෙයක් ඩිලීට් කරාන් පස්සේ සරලවම වෙන්නේ අපේ සිස්ටම් එක විසින් නෝට් එකක් දාගන්නවා මේක වැඩ කරන ඩේට් එකක් විදිහට. ඒ හින්දා අපි ඩිලීට් කරපු ඩේට් එක ඒ විදිහටම තිබ්බා එයා එක රීඩ් කරන්නේ නැහැ. ඒ හින්දා අපිට පෙන්නන්නේ අපේ ඩේට් එක නැහැ වගේ. අපි කොච්චර දේවල් අපේ ස්ටෝරේජ් ඩිවයිස් එකට දාලා ආයි ඩිලීට් කරා ආයි දාලා ආයි ඩිලීට් කරා වෙන්නේ මේ දෙයමයි. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි අපි පාවිච්චි කරන ස්ටෝරේජ් ඩිවයිස් එක කොච්චර ඩේට් දැම්මත් ඒක පිරිලා ඉවර වෙන්නේ නැද්ද කියන එක. මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපේ ස්ටෝරේජ් ඩිවයිස් එක ඩේට් ප්‍රමාණයක් දාලා ඒක ඩිලීට් කරයින් පස්සේ අපි ආයි අලුතෙන් ඩේටා දාද්දි ඒක උඩ ඕවර්රයිට් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට ඩේටා ඕවර්රයිට් කළා තමයි අපිට ගන්න බැරි වෙන ඩේට එක ඩිලීට් කරන්න පුළුවන් වෙන්නේ. මේ ඩේටා ඕවර්රයිට් වෙනවා කියන එක ඔයාට සරලවම කිව්වොත් ඔයා හිතන්න තැන් දෙක එක සමාන නම් දෙකකින් එක සමාන ටයිප් එකේ ඩේටා දෙකක් තියෙනවා. මේක අපි එක ෆෝල්ඩරයට කොපි කරන්න යද්දි අපෙන් අහනවා රීප්ලේස් කරන්නද එහෙම නැත්නම් ස්කිප් කරන්නද කියලා. මෙතනින් වා රීප්ලේස් කියන එක තේරුවොත් වෙන්නේ අපේ ෆෝල්ඩරේ ගත තියෙන ෆයිල් එක ඩිලීට් වෙලා අපි අලුතෙන් දාන ෆයිල් එක ඒ වෙනුවට එතෙන්ට රීප්ලේස් වෙන එක. ඒ කියන්නේ අපේ පරණ ෆයිල් එක නැති වෙලා අලුත් ෆයිල් එක එතෙන් කියන එක. ඉතින් මෙන්න මේ දේම තමයි අපේ ස්ටෝරේජ් ඩිවයිස් එකක දෙයක් ඩිලීට් කරලා අලුතෙන් දෙයක් දාලා සිද්ධ වෙන්නේ. අපිට මේව ඩේටා ඕවර්රයිට් කරලා ස්ථිර වශයෙන්ම දෙයක් මකා ගන්න අපේ සාමාන්‍ය ෆෝන් එකකින් හරි අපේ කම්පියුටර් එකකින් හරි බෑ. මේකට වෙනම කිසියම් සොෆ්ට්වෙයාර් එකක් භාවිත කරන්න වෙනවා. ඉතින් මම අද කතා කරනවා අපේ මොබයිල් ෆෝන් එකේ මේක් කරගන්නේ කොහොමද? ඒ වගේම අපේ PC එකේ මේක් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අදත් ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝ අවසන් තප්පර කීපයකම රැඳී ඉන්න කියලා. අපි ඉස්සෙල්ලාම බලමු Android වලින් මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඔයාලා යන Play Store එකට ගිහලා search කරන්න Siku Eraser කියලා. මේක තමයි සිකියුරේස් ඇප් එක මේක ඉන්ස්ටෝල් කරගන්න. ඇප් එක ඕපන් කරගත්තයින් පස්සේ ඔයාලට පේනවා ඇති වම් පැත්තේ කොනේම තියෙනවා ඉන්ටර්නල් කියලා. ඊට එහා පැත්තෙන් ඔයාලට පේන ඇති පොඩි ත්‍රිකෝණයක් තියෙනවා ඒක උඩ ක්ලික් කරගන්න. මෙතනින් අපිට තෝරන් තියෙන්නේ අපේ ස්ථිර වශයෙන්ම ඩේටා ඩිලීට් කරන්නේ අපේ චිප් එකේද එහෙම නැත්නම් අපේ ෆෝන් එකේ ඩේටාද කියලා. මෙතනින් ඉන්ටර්නල් කියලා තියෙන්නේ අපේ ෆෝන් එකේ ඩේටා, එක්ස්ටර්නල් කියලා තියෙන්නේ අපේ චිප් එකේ ඩේටා. මෙතන ඔයාලා කැමති එකක් තෝරලා මෙතන පල්ලෙහා තියෙන ස්ටාර්ට් කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ස්ථිර වශයෙන්ම අපේ ඩේටා ඩිලීට් වෙනවා. මම මෙතන ස්ටාර්ට් එක නම් දෙන්නේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ ඩේටා ඩිලීට් වෙන හින්දා. එහෙනම් අපි බලමු Windows පරිගණකයක කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපිට Windows කම්පියුටර් එක තියෙන ඩේට් එකක් ඕවර්රයිට් කරලා සදාටම ඩිලීට් කරන්න ඉරේසර් කියන සොෆ්ට්වෙයාර් එක ඕන වෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට Google එකට ගිහිල්ලා eraser software download කියලා search කරලා ඒකෙන් එන result එකෙන් ගිහිල්ලා ඔයාලා මේ software එක download කරගන්න පුළුවන්. මේ කැමති විදිහකට ඔයාලා මේ software එක download කරගන්න. download කරගත්ත eraser software එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේක දැන් අපි install කරගමු. මේක උඩ double click කරන්න. මෙතනින් run කියන එක තෝරන්න. මෙතනින් next කියන එක දෙන්න. මෙතෙන්ක tick එක දාලා next කියන එක දෙන්න. මෙතනින් complete කියන එක දෙන්න. මෙතනින් install කියන එක දෙන්න. මෙතනින් finish කියලා දෙන්න. ඔයාලා මේ software එක install කරලා ඉවරනයින් පස්සේ ඔයාලා desktop එකේ මෙන්න මේ වගේ eraser game software එකේ icon එක බලා ගන්න පුළුවන්. මේක උඩ double click කරාම අපිට මේ software එක open වෙනවා. eraser game software එක open වුණාම මෙන්න මේක දැන් පේනවා. මෙතන ඔයාලට පේනවා ඇති කොනේම eraser schedule කියලා එකක් තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා පොඩි drop down menu එකක්. ඒක උඩ click කරාම ඔයාලට පේනවා ඇති new task කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. මෙතන ඔයාලට පේනවා ඇති task name කියලා තියෙනවා. ඒ ටාස්ක් නේම් එකෙන් අහන්නේ අපි ඩීට් කරන්න යන ප්‍රොජෙක්ට් එකට මොකක් හරි නමක් දෙන්න කියලා. මේක අනිවාර්යෙන් දෙන්න ඕනේ නැහැ. ඔයාලා කැමති නම් නමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නමක් නොදී මේක ඩීට් කරන්න පුළුවන්.
මං ඩේට් කරන ඩේට් එක මේ දැම්ම ඩේට් වෙන ඕනෙ හින්දා මම මෙතන දෙවෙනි ටික් මාක් එක දෝරනවා එතන පල්ලෙහා වලට බලා ගන්න පුළුවන් ඇඩ් ඩේට් කියලා තියෙනවා ඒකට ක්ලික් කරන්න මෙතන වලට බලා ගන්න පුළුවන් ටාගට් ටයිප් කියලා ඒ කියන්නේ අපි ටාගට් ගන්න ෆයිල් එකක් නා ඔයාලට පුළුවන් පළවෙනි එක දෙන්න එහෙම නැත්නම් ෆයිල් එකක් ඇතුළත තියෙන ෆෝල්ඩර් එකට ටාගට් කරනවා නම් ඔයාලට පුළුවන් දෙවෙනි එක දෙන්න එහෙමත් නැත්නම් රිසයිකල් බින් එක ඒ කියන්නේ ඔයා කලින් ඩිලීට් කරලා අපේ රිසයිකල් බින් එකේ තියෙන දේවල් ටික ඔයාට ස්ථිර වශයෙන්ම ඩිලීට් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතන රිසයිකල් බින් එක කියලා තෝරන්න එහෙම නැත්නම් ඔයාට unallocated space එකේ තියෙන දේවල් ඩිලීට් කරගන්න ඕන නම් ඔයාට මෙතන unallocated space කියන එක තෝරන්න පුළුවන් ඔයාට ස්ථිර වශයෙන්ම පෙන් එකක් හරි ඔයාගේ කම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි පාටිෂන් එකක් ඩිලීට් කරගන්න ඕන නම් මේ අන්තිම ඔප්ෂන් එක තියෙනවා ඔයාලට පේනදි ඩෙස්ක්ටොප් එකේ 0.02 කියලා ෆෝල්ඩරයක් තියෙනවා මම ඩිලීට් කරන්න මේ ෆෝල්ඩරේ හින්දා මම මෙතන තෝරනවා File in folder again. ඊට පස්සේ කරන් තියෙන්නේ අපිට delete කරන folder එක මෙතනින් browse කරලා ලබා දෙන්න. ඔයාලා ඔයාලට delete කර ගන්න ඕන date එක තෝරලා okay දෙන්න. ඊට පස්සේ තියෙන දේවල් fill කර ගන්න අවස්ථාවක් නැහැ. මෙතනින් okay දෙන්න. ඊට පස්සේ i okay කියන එක දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති අපිට delete කර ගන්න ඕන date එක ස්ථිර වශයෙන්ම delete වුණා. මේ කොළපාරේ පිරලි වුණාන් පස්සේ අපේ ඩේට් එක ස්ථිර වශයෙන්ම ඕරයිට් වෙලා ඩිලීට් වෙලා යනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක තැහැදෙන දේවල් තියෙනවා නම් ඔයාලට තේරුණ නැත්නම් තියෙනවා ඔයාලට තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ.